දෙරණ ස්පෝර්ට්ස් ක්ලබ් ප්‍රෝග්‍රෑම් එක අපි අද දවසේ තින්නේ කොළඹ ටැමිල් යුනියන් ක්‍රීඩාංගණය. ඉතින් ඔයාලා දන්නවා මේ ක්‍රීඩාංගණය තමයි ලංකාව පළවෙනි ටෙස්ට් මැච් එක ගහපු ක්‍රීඩාංගණය. ටැමිල් යුනියන් ක්ලබ් එකේ දක්ෂ ප්‍රතිකරුවෙක් හම් වෙන තමයි අපි අද ආවේ ප්‍රෝග්‍රෑම් එකේදී. මේ ශ්‍රී ලංකා ඒ කණ්ඩායමක් නියෝජනය කරා, ශ්‍රී ලංකා අන්ඩර් 90 ටීම් එකක් නියෝජනය කරා. දක්ෂ බැට්ස්මන් කෙනෙක්, දක්ෂ කළු රකින්නෙක් අපි අද එයත් එක තමයි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. බලන්න කවුද කියලා. තමයි ලසිත් අබේ රත්න. කොහොමද ලසිත්? හොඳින් ඉන්න. දැන් ලසිත් කියන්නේ මේ අපේ පළමු පෙළ තාමත් දක්ෂයෙක්, පළමු පෙළ තරඟ රටාව තුළ බොහෝ දක්ෂතා පෙන්නපු ක්‍රීඩකයෙක්. හැබැයි තාමත් මේ ශ්‍රී ලංකා ටීම් එකට යන්නට අවස්ථාවක් ලැබිලා නැහැ. මේ දොර ළඟ ඉන්නවා. තාම chance එකක් හම්බුනේ නැහැ ලසිත් නේ. මොකද හිතන්නේ? ඒක ඉතින් මං ගහන ලකුණු ප්‍රමාණය මත තමයි තීරණය වෙන්නේ. කොහොම හරි උත්සාහ කරනවා ඉතින් ශ්‍රී ලංකා ටීම් එක නියෝජනය කරන්න. දැන් පළමු පෙළ මැච් කීයක් ගහලා තියෙනවද? දැන්ට 97ක් ගහලා තියෙනවා. පළමු පෙළ මැච් 100 සෙන්චරි ළඟ ඉන්නේ නේ. 97ක් කියන්නේ විශාල ප්‍රමාණයක් කියලා සිත් එක්ක වා සෙන්චරිස් කීයක් ගහලා තියෙනවද? සෙන්චරිස් 12ක් ගහලා තියෙනවා. ඒ සෙන්චරිස් 12ට ඩබල් සෙන්චරිකුත් තියෙන ලකුණු 234ක් නේ. ඔව් 234යි. ලොකු ඉනිස් තියෙනවා 150ව ගහලා තියෙනවා නේ. අපි සෙන්චරිස් පොඩ්ඩක් කියමුකෝ. සෙන්චරිස් එහෙම ලොකුවට මතකයක් නැහැ. කොමාරි බදුරලිය ටීම් එකට තමයි මම 234 නොට් අවුට් ගියා. ඒක තමයි හොඳම හයස්ම ලකුණු ප්‍රමාණය. ඊට පස්සේ මම මෝස්ට් එක ගැහුවා 150ක්, SSC ට ගහලා තියෙනවා තව 150ක්. එහෙම එහෙම කොහොම හරි 100ව ගහලා තිනවා මම කන්ටිනියු කරලා තිනවා 130 40 50ට කන්ටිනියු කරලා තිනවා. දැන් මේ ලසිතුවා මේ දිගු ඉනිමකට යන්න පුළුවන් කෙනෙක්. ඒ ටැලන්ට් එක හැමෝටම නැහැ. වාට හිතෙනත් දැන් වාට ඒ chance එක තියෙනින්ද තව chance එකක් තිබ්බොත් හොඳයි කියලා. ඔව් දැන් මේ ගිය අවුරුද්ද ඉඳලා මම දැන් සෑහෙන්න ලකුණු 90 80 වලට දෙවි ගියා. මම හිතනවා දැන් මං ඒක එහින්ද පොඩ්ඩක් මං දැන් ඉස්සරහට එන මැචස් වල මං බලන්නේ තව ටිකක් ලොකුවට ලකුණු අතරට ඇවිල්ලා කොහොම හරි ඒ අභියෝගෙන් එළියට එන්න. දැන් ඊයේ 99ට අවුට් වුණානේ. ඔව් ගිය සතියේ මැච්චේ 99ට අවුට් වුණා. දැන් ලසිතෝ මේ ටැමිල් යුනියන් ක්ලබ් එකට ජොයින් වෙලා කොච්චර කාලද? තාම මේ මගේ පළවෙනි අවුරුද්ද ටැමිල් යුනියන්. දැන් ඔය සමස්තයක් ඉදපත් තාම ඉතාමත් හොඳින් ඩොමෙස්ටික් ලෙවල් එකේ ඉන්නව නේද? හොඳ පර්ෆෝම් කරනවා. හොඳ විකට් කීප් කරනවා. මම හිතනවා ළඟදිම chance එකක් හම්බෙන්න ඕනේ කියලා. බලමු ඉතින් ඒක මම ඉස්සෙල්ලා කිව්වා වගේ මං ගහන ක්‍රිකට් එකයි මං ගහන ලකුණු ප්‍රමාණය මත තමයි ඒක තීරණය වෙන්නේ. බලමු බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් බලාපොරොත්තු ඉෂ්ට වෙනකම් බලන් ඉන්න. කොහොමද ශ්‍රී ලංකා ඒ කණ්ඩායම නියෝජනය කළා ගැන කියන්න? ශ්‍රී ලංකා මං ඒ කණ්ඩායම නියෝජනය කරා පාකිස්තාන් සංචාරයේ මේ පාකිස්තාන් මේ ආපු එක ඒකේ මට මම ටෙස්ට් මැච් එකකට 4-day මැච් එකක් සෙල්ලම් කරා. ඊට පස්සේ මම ඒක හොඳට කරන්න බැරි වුණා. ඊට පස්සේ 1-day ස්කොඩ් එකේ හිටියා පාකිස්තාන් එක්ක. ඒක තමයි මගේ පළවෙනි ටුවර් එක. ඒක තමයි එකම සහ පළවෙනි ටුවර් එකේ ටීම් ගහපු. ඇයිලසිත් ඔයාට එකම අවස්ථාවක් කොමනක් ලැබෙන හේතුව කියන්නේ ඔබ පාකිස්තාන් සංචාරය සඳහා නිර්දේශ වෙනවා. හැබැයි ඒ සංචාරයේ තරමක් ඔබ ෆේල් වෙනවා. හැබැයි ඊට පස්සේ ඔබ ඒක නැම සඳහා අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේක පොඩි පාඩුවක් වුණා කියලා දෙන්න දුවා. ඒ ටීම් එක මට හම්බුනේ පාකිස්තානයේ. ඒතර කොරෝනා කාලේ තමයි කොහොමත් ඒක තිබ්බේ. ඊට පස්සේ ඒ චාන්ස් එකෙන් මෙයා වෙලා ඉවර වෙලා මට ක්ලබ් සීසන් එක පටන් ගත්තා. එතකොට මට අර කලින් දක්ෂතාවලට තරම් එන්න බැරි වුණා ක්ලබ් සීසන් එකේදී දක්ෂතාවලට. ඒකයි තමයි මං හිතන්නේ මට ආයේ ටීම් එකක් නොලැබෙන්න හේතුව. දැන් ඒව ඔක්කොම අඩුපාඩු මකාගෙන මං දැන් ඉස්සරහට බලන්නේ කොහොම හරි ආයෙ ලකුණු අතරට ඇවිල්ලා මගේ ටීම් ගහලා නැෂනල් ටීම් එකට ජොයින් වෙන්න. දැන් එතකොට ලසිත්ගේ වයස කීයද? මගේ වයස අවුරුදු දැන් 30යි. දැන් වයස අවුරුදු 30 කියන්නේ ලසිත් ශ්‍රී ලංකා ටීම් එකට ඉන්න කාලේ තවත් ගියොත් තියෙන chances ගොඩක් අඩු වෙනවා මට හිතන පෞද්ගලික මට හිතෙන කාරණා මම කියන්නේ. ඒ නිසා මේ කාලේ ඔයාලා ලොකු දෙයක් කරේ නැත්තම් අපිට ලසිත් අබේරත්න ජාත්‍යන්තර ක්‍රිකට් කෙනෙක් විදිහට දකින්න අවස්ථාවක් නොලැබෙන්න පුළුවන්. ඒ නිසා මට හිතෙන් දේවා මොකද ඒක දකින්න. ඔව් මට ආවද අවුරුදු 30 කියන්නේ මං හිතන විදිහට මට තව අවුරුදු 2 3යි තියෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරනවා නම් නියෝජනය කරන්න. මගේ පුළුවන් උපරිම දක්ෂතා මම ප්‍රදර්ශනය කළා. මම හිතන්නේ තව අවුරුදු 2ක් 3ක් ඇතුළත මම ජාතික කණ්ඩායම ශ්‍රී ලංකා යන මම උපරිම උත්සාහයක් දරනවා. ඒක තමයි මගේ බලාපොරොත්තු. දැන් ලසිත් ඔබ මම හිතන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට යනවා නම් යන්න ඕනේ මම පෞද්ගලික දැන් ටෙස්ට් සංචිතයට කියලා. ඔබ මතන විශේෂ නම් දරලා තියෙන ටෙස්ට් පිට කරු කිදේ හරිද? ඔව් මම වැඩිපුරම
ලකුණු අතරට ඇවිල්ලා තියලා වැඩිම සෙන්චරිස් ගහලා තියෙන්නේ ටෙස්ට් ක්‍රිකට් එකේ. ඒ වුණාට මට වන් ඩේ සුත් ගහන්න පුළුවන් කියලා මම හිතනවා. සුදු බෝලෙත් මම යම් දෙයක් කරන්න උත්සාහ කරනවා. ඒ වුණාට මගේ වැඩිපුරම මගේ ක්‍රිකට් එක හැදිලා තියෙන්නේ ටෙස්ට් ක්‍රිකට් එකට. ඔබ හිතනවාද වර්තමාන ටෙස්ට් සංචරය දිහා බැලුවාම කොතනද අවස්ථාවක් හොයාගන්න ඔබ කරල් රකින්න බැට්ස්මන් කෙනෙක්, විකට් කීපර් බැට්ස්මන් කෙනෙක්. ලොකු සටනක් තියෙනවා. දැන් කරල් රකින්න බැට්ස්මන් කෙනෙක්ට ශ්‍රී ලංකා කණ්ඩායමට එන්න. නේ? ඔව්. මම එහෙම හිතන්නේ මට එහෙම මට ඔපචුනිටි එක ලැබෙන්න මම කොහොම කරත් මම ෆස්ට් ක්ලාස් ක්‍රිකට් එකේ ලොකු ලකුණු ප්‍රමාණයක් ගහන්න ඕනේ මේ දැන් තියෙන තත්ත්වය අනුව. ඒක ගැන හිතේද මම කොතනද ගහන්න ඕනේ කොතනද කවුද කාගේ තැනද ගහන්න ඕනේ කියලා හිතේ තින්නට වැඩිය මගේ එකම බලාපොරොත්තුව මම මේ සීසනේ ලකුණු 10ක් ගහලා ජාතික කණ්ඩායම නියෝජනය කරන එකට දොරටුවට ළඟා වෙන තමයි මගේ එකම මේක තියෙන. හැබැයි ලොකු සටනක් තියෙනවා. ඊපස්සෙත් මම දන්නේ අනිවාර්යයෙන්ම දැන් ටෙස්ට් සංචිතය බැලුවම දැන් අපි අලුතින් ආව ක්‍රීඩකය කවුද මේ මේ දෙසියක් ගිහුවේ අපි නිෂාන්. නිෂාන්. නිෂාන් මදුෂ්ක. ඔහු තාපගම ලකුණු 200ක් ගහනවා. ඔහු ඒකට කිව්ව බැට්ස්මන් කෙනෙක්. එතකොට කුසල් මෙන්ඩිස් ඉන්නවා. සදීර. සදීර ඉන්නවා. විශාල පිරිසක් ඉන්නවා. දිනේෂ් චන්දිමාලුත් ඉන්නවා තාම ටෙස්ට් සංචිතේ. ඉතින් සල් ලොකු අභියෝගයක් තියෙනවා නේද? කොහොමද හිතන්නේ ලංකාවේ ටෙස්ට් කණ්ඩායම ගැන? ඇත්තටම හොඳ කණ්ඩායමක් ඉන්නවා. දැන් නිෂාන් ගත්තොත් නිෂාන් නිෂාන් බ්‍රූගල්ලා දිනවා. එයා හම්බුණා ෆස්ට් ක්ලාස් එකේ හොඳටම ලකුණු ගැව්වා. ටෙස්ට් ක්‍රිකට් එකට දාපුවම එයා එතනත් ලකුණු ගහලා තියෙනවා හොඳටම. ලොකු අභියෝගයක් තියෙනවා එන්න. මම ඒකයි කියන්නේ හැමතිස්සෙම අපි ලකුණු හතර හිටියොත් එතන ඉන්න කට්ටියට අපිට ප්‍රෙෂර් එකක් දාන්න පුළුවන්. අපිත් මේ හොඳ තත්ත්වේ ඉන්නවා. අපිවත් බලන්න කියන මට්ටමේ ඉන්න. මම ඒක හැමතිස්සෙම කියන්නේ මොන දේ කරත් පිටෙන් දස්කම් තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට අභියෝගයක් එන්න. ඒගොල්ලෝ ඒගොල්ලනුත් එතන ගිහිලා බලන්නේ ඒගොල්ලන් කොහොමද හොඳට කරන්නේ. ඒගොල්ලන් කවදාවත් මෙයා වෙන්නේ නැහැ මාට හොඳට කරන්න පුළුවන් ද බැයිද කියන එක නෙමෙයි. ඒගොල්ලන් බලන්නේ එතනින් උඩට යන්න. අපි බලන්නේ අපි එතන ඇත්තටම හොඳ කණ්ඩායමක් ඉන්නවා. ඒක ලොකු අභියෝගයක් ටෙස්ට් කණ්ඩායමට එනවා කියන්නේ. ඊපස්සේ තෝ ආවා කනස්සල් ලක්න දොර ක්‍රිකට් ජීවිතය ගැන කියන්නේ තම අවස්ථා හම්බෙච්ච නැති ගැන. කනස්සල්ලක් ඇත්ත වශයෙන්ම නැහැ. එහෙම කනස්සල්ලක් තියෙන්නේ මේ මම උපරිම උත්සාහ කරන්නේ හැමතිස්සෙම උත්සාහ කරන්නේ මං කොතනද ඉන්නේ එතනින් උඩට එන්න තමයි මම උත්සාහ කරන්නේ. එතනින් ආව මට ලැබෙන්න තියෙන දේයන් තියෙනවා නම් මට ලැබෙනවා. ඒකයි මං හැමතිස්සෙම කියන්නේ ලැබෙන්න තියෙන දේයන් තියෙන ලැබෙනවා. උපරිම උත්සාහ කරන්නේ ලකුණු අතර ඉඳලා ඉස්සරහට යන්න. දැන් කණ්ඩායමට එන්න නම් ලසිත් පිටිකඩුවේ විදියට සමනක් සාර්ථක කළා බෑ. කොහොමද ඔබ කඩලු රකින්නෙක් විදියට වගේ ටැලන්ට් එක? මම කඩලු රකින්නෙක් විදියට දැන් ෆස්ට් ක්ලාස් ක්‍රිකට් එකේ මම අවුරුදු දෙක තුනක් විතර කඩුල් රැක්කේ නැහැ. ඒ වුණාට මගේ මට අවස්ථාවක් හම්බුනොත් මට පුළුවන් ඒ දේත් කරන්න. මං හුඟක්ම ફોකස් කරන්නේ බැට්ස්මන් කෙනෙක් විදියට ලකුණු ගහලා කොහොමද ඉස්සරහට යන්නේ කියලා. ලසිත් අබේරත්න කියන්නේ මේ කොළඹ DS සේනානායක විද්‍යාලයේ බිම දක්ෂ ක්‍රිකට්තාවක්. ඔබට මතක ඇති ලංකාවේ මම විශ්වාස කරන්නේ අද තාප් ලංකා බිහුණු අග්‍රගන්නම සහ අංක 1 ක්‍රිකට්කරු අරවින්ද ද සිල්වා. ඉතින් අරවින්ද බිහුණු DS එකෙන් ඊට පස්සේ කොහොමද ඉසුරුදාන දිනර පනාන්තු වගේ ක්‍රීඩකෙන් වෙලා තියෙනවා DS එකෙන් කොහොමද ලසිත වාට ඔය පාසල් ක්‍රිකට් ජීවිතය? මම අන්ඩර් 19 සෙල්ලම් කරා මුලින්ම බානුක රාජපක්ෂ කැප්ටන් කරේ එකේ. එතකොට මම සෙල්ලම් කරා. ඊට පස්සේ ආය සනිත කැප්ටන් කරපු එක මම සෙල්ලම් කරා සනිත ඩිමෙල්. අන්ඩර් 19 එකේ ඒකෙත් වැඩිපුරම ටෙස්ට් ක්‍රිකට් එකේදී තමයි මම පර්ෆෝම් කරලා තියෙන්නේ වැඩිපුරම වන් ඩේකට වැඩිය. ඒකෙත් මම ඉංග්ලන්ඩට ගැහුවා. මම හිතන්නේ බෝල 80කට ගැහුවා මම 97ක් ගැහුවා. ඒකෙත් 90 අවුට් වුණා. ඒක තමයි අන්ඩර් 19 එකෙත් මම යම් තාක් දුරට සාර්ථක වුණා කියලා මම හිතනවා. ලස්සිත් දැන් ඔයාට පාසල් කාලේ හම්බෙච්ච සම්මාන මොනවද? සාමාන්‍යයෙන් පාසල් ජීවිතේ සම්මානයක් කියලා හරි වටිනවා. මුලින්ම හම්බෙන සම්මානයකනේ ඉන්ටර්නැෂනල් යන කාලේ ඔයාට හම්බෙච්ච සම්මාන මොනවද? මට හම්බුණා පාසල් යන කාලේදී ස්කූල් බෝය ක්‍රිකට් බෙස්ට් ෆීල්ඩර් රනර් අප් එකක් හම්බුණා. ඒක තමයි මගේ ජීවිතේ මම ගත්ත පළවෙනිම සම්මානය. ඒක ඉතින් කවදාවත් මට අමතක කරන්න බෑ. ඒක තමයි හිමි වුණ පළවෙනි සම්මානය මට. දැන් ශ්‍රී ලංකා ටීම් එකට යන්න නම් ලසිත් ශාරීරික යෝග්‍යතාව විතර වැදගත්. ෆිට්නස් තියෙන්නට ඕන. දැන් ලසිත් කියන්නේ ටිකක් විතර ෆැට් ක්‍රිකට් එකකට මට හිතෙනවා. කොහොමද ලසිත්ගේ ෆිට්නස් ලෙවල් එක දැන් හොඳට පත්තක ඉන්නවද? මොකද දැන් කොයි වෙලාවක හරි ආරාධනාවක් ලැබුණොත් එහෙම ෆිට්නස් ටෙස්ට් එකේ ෆේල් වුණොත් එහෙම ආයෙ ගෙදර යනවා. කොහොමද ෆිට්නස්? ෆිට්නස් තත්ත්වය කියන්නේ මේකේ තියෙන අර 2K1යි දැන් තියෙන සිස්ටම් එක ගන්නවා 2K1යි ස්කින් ෆෝල්ස් විතරම වැඩිපුර
බලන්නේ 2K එක මට මම ඇත්තටම 2K එක දුවනවා විනාඩි 7යි තප්පර 30න් දුවනවා සුගත් දාසේකේදී නැත්නම් සාමාන්‍ය ඔය පිට්ටනියේදී ග්‍රවුන්ඩ් එකේදී දුවනවා මම 2K එක 8යි 20ට විතර ඒක පාස් මාක් තියෙනවා ඉතින් 8යි 35 ඒක මං සක්සස් ඔය කිව්වාගේ අංග මහතේකට ස්කින් ෆෝල්ස් තමයි පොඩ්ඩක් තියෙන්නේ වැඩි වෙලා ඒ කොහොමරි ගොඩ දා ගන්න පුළුවන් කියලා හිතනවා දැන් සමස්සක් විදිහට ලසිත වගේ ක්‍රිකට් ජීවිතය ගැන අපහරලා බැලුවොත් මොනවද කියන්න තියෙන්නේ අවුරුදු 30ක් ෆස්ට් ක්ලාස් වලින් තමයි මම ශ්‍රී ලංකාවේ දිනන බැත්තර මට නම් දුකයි ලසිත වාට තාම chance එකක් හම්බෙන්නේ නැති එක වාර මේ මිට අවුරුදු අවුරුදු දෙකකට කලින් පාව මම හිතන්නේ ඒකට chance එකක් හම්බ වෙයි කියලා ඔව් ලක්ෂයක් තියෙන්න ඕනේ ඔව් නෑ ඒක තියෙන්නේ දැන් කොරෝනා ඔය කොරෝනා ඉවරනත් එක්කම අපි මං CCC ගහද්දි ටෝර්නමන්ට් එක පටන් ගත්තා මං එතකොට ලකුණු 850ක් ගැහුවා ඒ සීසන් එකේ. ඒක ඊට පස්සේ තමයි මට ඒ ටීම් එකට අවස්ථාව ලැබුණේ ඒ ටීම් සෙල්ලම් කරන්න. ඒකයි ඇත්තටම තියෙන්නේ මට මමත් හිතනවා මට ශ්‍රී ලංකා ටීම් එක නියෝජනය කරන්න තිබ්බා මීට කලින් කියලා. ඒක උනේ ඒක ගහලා වෙලා මාව ප්‍රොවින්ෂල් තරගාවලියට සිලෙක්ට් වුණාට පස්සේ මම ප්‍රොවින්ෂල් තරගාවලිය එච්චර හොඳට කරන්න අවස්ථාවක් හම්බුනේ නැහැ. ඒකෙන් තමයි මං හිතන විදිහට මම තව පල්ලෙහාට පොඩ්ඩක් වැටුනේ. කියලා එතන තමයි පොඩි හරි කනගාටුවක් තියෙන්නේ මට ඒ දේ කරගන්න බැරි වෙච්ච ඒ වුණාට මං උත්සාහය අතහැරලා නැහැ තවත් උත්සාහ කරනවා මං කිව්වා වගේ අර අවුරුදු දෙක තුනක් මං try කරනවා ඒ ඇතුළත ගහන්න ක්‍රිකට් තාම ඉවර නැහැ ඒකයි මං කිව්වේ ලකුණු ගැහුවා තමයි හැමදේම තියෙන්නේ කවුරුණත් බලන්නේ කවුරුණත් මේ එන්නේ මම ඒක ඇගේ පිටෙන් දස්කම් දැක්කුවොත් මං ඉන්න ඕනද නැදී ක්‍රීඩා සමාජ ක්‍රීඩා කරලා දිනවද මං 2009 දී තමයි මේ කියන්නේ මට එතකොට අවුරුදු 17යි මං ෆස්ට් ස්ටාර් සෙල්ලම් කරද්දී එතකොට මම ගෙහුවේ චිලව් මීරියන්ස් කණ්ඩායමට මැච් දෙකක් ගාලි වෙලා ඊට පස්සේ ඉස්කෝලේ ගහන්න ඕනේ ඉඳා ප්‍රීමියර් ඉස්කෝලෙන් ගහන්න දුන්නේ නැහැ මේ ඉස්කෝලේ ගහන්න ඕනේ ඉඳා ඊට පස්සේ මම 2012 නියෝජනය කරා සරසන්ස් කණ්ඩායම ඒකේ මම ඒ කියන්නේ මගේ පළවෙනි ෆස්ට් ක්ලාස් එක මම මැච් 8ට ඒකෙත් ගියා ලකුණු 700ක් මැච් 8ට 700ක් ගහලා තමයි ඊට පස්සේ මට ආරාධනාවක් ආවා CCC කණ්ඩායමෙන් CCC කණ්ඩායම අවුරුදු 10ක් නියෝජනය කළා තමයි තමිල් යුනියන් කණ්ඩායම දැන් නියෝජනය කරා. ඒතකොට ක්ලබ් 3කට වගේ දැන් මේ 4යි. 4 වෙනකම්. CCC ක වගේ ආලෝ ගොඩක් දැන් ශ්‍රී ලංකා ටීම් එක ඉන්නවා නේ. මනිදු ඉන්නවා, කුසල් මෙන්ඩිස් ඉන්නවා. කුසල් මෙන්ඩිස්. අපි මොකද මලින්ද කාලක්ස් ටෙස්ට් ඇහුවා. ඔව්. ස්පිනර්. ආහන පිටසක් ඉන්නවා. ඔව්. මන්දර විශ්වත් ඒකද කියලාද? ඔව් විශ්ව. බානුක. මිනෝත් බානුක. ඒ වගේම කමිදු මෙන්ඩිස්, අස්ත පෙනෑන්ඩු. ඔව් ඒකනේ. බඩ වගේම ඉන්නවා ශ්‍රී ලංකා ටීම් එක. ඔව් ලසිත තමයි චාස කම්බු නැත්තේ. ඔව්. හරි දැන් ලසිත මොකක්ද දැන් වගේ ඊළඟ ස්ටෙප් එක මොකක්ද දැන් ගොඩක් ක්‍රිකටර්ස් අපි දන්නවා මේ රට අතල්ලා පිටරට ගිහලා ඉංග්‍රීසි ඔස්ට්‍රේලියාවල ක්‍රිකට් ගහනවා දැන් කොහොමද ලසිත ටීම් තත්ත්වයට ඉන්නේ එහෙම නෑ එහෙම නොවේ කියලා මම හිතනවා නෑ බලන්න ඕනේ දැන් මම වන් කිව්වා වගේ ඉස්සලා කිව්වා වගේ මට මොකද අවුරුදු දෙක තුනක් කොහොම හරි try කරනවා කණ්ඩායම නියෝජනය කරන්න ඒක තමයි එකම බලාපොරොත්තු එතනින් යාට තියෙන ප්ලෑන්ස් ගැන මම තාම හිතලා නෑ මම හිතන්නේ උඟක් දුරට එතනින් නැති වුණොත් ඒක කරගන්න බැරිනොත් හුඟක් දුරට රට යන බලාපොරොත්තුවක් තියෙනවා ඒක කෝචින් පැත්ත මේවා කරගන්න දැනට තියෙන තත්ත්වයනෝ මම ඉන්නේ තව දෙක අවුරුදු දෙක තුනක් කණ්ඩායම නියෝජනයක පුළුවන්ද කියලා බලන්න තමයි මම උත්සාහ කරන්නේ ඊට පස්සේ කවුද දැන් ඇමරිකාද දැන් එහෙම අදහසක් නැහැ දැන් මේව අදහසක් නැහැ බලමු ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා නැත්තම් කෝච් කෙනෙක් වෙන්න අදහසක් තියෙනවා. ඔව් ක්‍රිකට් නැවැත්තුව දවසට කෝචින් පැත්ත මේවා කරන්න අදහසක් තියෙනවා. LPL එනවා. තව ටික දවසක් තියෙන. දැන් ඔයා හැමදාම කැන්ඩි ටීම් එක තමයි නියෝජනය කරේ. මේ අවුරුද්දත් කැන්ඩි ටීම් එක ඉන්නවා නේ. ඔව් මේ අවුරුද්දත් කැන්ඩි ටීම් එක ඉන්නවා. වනිදු හසරංග තමයි කැප්ටන් කරන්නේ. ඔයගේ යාළුවා නේ ක්ලබ් එකේ. ඔව්. ඇත්තටම හොඳ යාළුවෙක්. යාළුවා කියන්නේ වනිදු හසරංග, කුසල් මෙන්ඩිස් ඔය කට්ටිය තමයි. ඉතින් මම මාත් එක්ක හැමදෙස්සම ඉන්නේ මට උදව් කරලා තියෙන්නේ වනිදු හසරංග තමයි අවුරුදු දෙකම මාව දැන් LPL ටීම් එකට ගත්තේ බලමු තව සති දෙකකින් පටන් ගන්න මොකද වෙන්නේ කොහොමද මේ එක්ස්පීරියන්ස් එක කොහොමද LPL ගහනවා කියන එක දැන් විද්‍යස් කීඩකින් ඉන්නවා අරතක එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් ඔව් ගිය අවුරුද්දේ තමයි මම පළවෙනි වතාවට ඔය LPL එක කියන එකට ජොයින් වුනේ ඇත්තටම ලොකු එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ෆොරින් ප්ලේයර්ස්ලා ගහනවා ඒ වගේම එක්ස්පීරියන්ස් තියෙන ප්ලේයර්ස්ලා ගහනවා ලංකාව ටීම් එකේ නියෝජනය කරන කට්ටිය ගහනවා ඇත්තටම ලොකු අත්දැකීමක් එතනට ගිහිල්ලා අපි හැසිරෙන්න ඕනේ විදිහ මොන විදියද ඒක හුඟක් ක්‍රිකට් වලට බලපානවා මම හිතන්නේ යන් ප්ලේයර්ස් වලටත් ඒක හොඳයි දැන් මේ ක්‍රිකට් ගහන්න ඉන්න අයටත් හොඳයි
ඒක ලොකු එක්ස්පීරියන්ස් එකක් එතනට ගිහිල්ලා ඒක ලබා ගන්න එක. රයිට් ලසිත් අවසන් වශයෙන් මම කියන්න තියෙන සත තෑන්ක්ස් කන්ටි කෝල්. අවසාන වශයෙන් මගේ පවුලේ කට්ටියට මම හුඟක් තෑන්ක්ස් කරන්න ඕනේ. මගේ පවුල මාත් එක්ක ඉන්න හැමදාම වගේ විශේෂයෙන්ම මගේ බිරිඳ එයා අම්මලා තාත්තලා ඉන් මාමලා ඒ කට්ටියට හුඟක් තෑන්ක්ස් කරන්න ඕනේ. මාත් එක්ක පිටිපස්සෙන් ඉඳලා මට මෙච්චර කල් මේ ක්‍රිකට් ගහන්න උදව් කරාට ඒ වගේම ඉස්සරහ ක්‍රිකට් වලට උදව් කරපු හැමෝටම නම් කියපු නොකියපු හැමෝටම ගොඩක් ස්තුතියි කියලා කියන්නේ. Right, thank you very much ලසිත් මම දන්නේ අපි මේ family union ground එකට ආපලා මීට කලින් දවසක මම කතා බහ කරගත්තා අද ප්‍රෝග්‍රෑම් එකක් කරමු කියලා. ඉතින් බොහොම නියතමානී ක්‍රිකට් බොහොම ගත ගුණ දෙන ක්‍රිකට්. ඉතින් හැබැයි මට තියෙන එකම දුක තමයි ලසිත් තාම ශ්‍රී ලංකාවට ඉන්නේ නැති එක. මම ඇත්තටම හිතන්නේ තමයි මීට අවුරුදු දෙකකට කලින් තමයි ශ්‍රී ලංකාවට ගහන්න තිබ්බේ කියලා තමයි මගේ පෞද්ගලික හිතන්නේ. මම තමයි ලක් එකක් තියෙන ඕනේ. ඔව් අනිවාර්යයෙන්. වාසනාව කියන දෙයක් තියෙන ඕනේ. හැබැයි මම ඒ මත්තම යන ක්‍රීඩකෙක් නෙමෙයි. මම කොහොම හරි හાર્ඩ් වර්ක් කළේ හાર્ඩ් වර්ක් කරන එකෙන් තමයි මම හිතා මගේ මතේ හાર્ඩ් වර්ක් කරන එකෙන් තමයි ඔය ලක් එක කියන දේ එන්නේ. බලමු ඔයා කිව්වාගේ මටත් හිතෙන හිතිලා තියෙන අවුරුදු දෙකකට කලින් ශ්‍රී ලංකා නම් නියෝජනය ගන්න පුළුවන්කමක් තිබ්බ කියලා. බලමු ඉස්සරහට මොකක් හරි වෙන්න පුළුවන්ද කියලා බලමු. හරි අපි උනසු සුපතුම් ඉතින් ළඟදිම දවසක ශ්‍රී ලංකා ටීම් එකව දකින්න අවස්ථාවක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔයාගේ ක්‍රිකට් ජීවිතේ වගේම ලස්සිත ඔයාගේ පෞද්ගලික ජීවිතේ මේ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා අපි හදවතින් ප්‍රාර්ථනා කරනවා. Wish you all the best. Thank Good you. luck. Thank you. God bless you. Thank you.